දෙෆිනන්ස් සමාගමේ තැන්පත් කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම අදාරම්භ කළ බවත් රක්ෂණය වී ඇති සියලු තැන්පත් කරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා වන්දි ගෙවන බවත් මහ බැංකුව පැවසුවා. කෙසේ වෙතත් අද දිවයිනේ ප්‍රදේශ රසක තැන්පත් කරුවන් මුදල් ලබාගත නොහැකිව මුහුණ පෑවේ දැඩි අපහසුතාවයකටයි. අද පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව තමන්ට ලැබිය යුතු වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් මහජන බැංකු ශාඛා වෙත පැමිණ සිටියා. ගාල්ල මහනුවර අම්පාර ජාඇල මාතර බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට ගිය අප වාර්තාකරුවන්ට දක්නට ලැබුණේ මුදල් ගෙවීමේ වැඩපිළිවෙල විධිමත්ව සිදු නොවන බවයි. ගාල්ල මහජන බැංකු ශාඛාව වෙත පැමිණි 300කට අධික ජනතාවට සිය වන්දි මුදල ලබා නොදීම හේතුවෙන් තරමක නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. මහජන බැංකුවේ මොහ ශාඛාවලට යන්න කියලා තමයි කිව්වේ. කතා කරලා ඇහුවාම බැංකුවෙන් කියන්නේ පසු දොනුන් දෙන්නම් කියලා. නෑ 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 සාර්ථක වැඩපිළිවෙලක් පේන්නේ නෑ බොරුවක් කරන්න කියලා අපේ අදහස. කට්ටිය ගෙන්නලා කට්ටිය රස්තිය ආදු කරන එක විතරයි කරන්නේ. කිසිම දෙයක් මේ සත පහක්වත් දෙවලා නෑ. ඔව් සත පහක්වත් තාම දීලා නෑ. ID කොපි එකයි ෆික්ස් ඩිපොසිට් එක කොපි එකයි බාරගත්තද? ඔව් මංකෝ දැනුවත් නෑ. සල්ලි දාලා දෙන්නද කියලා පෙන්වන්න නැතිලු. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කරුවන් 4000කට අධික පිරිසක් සිටින අතර ඉන් පිරිසක් අද උදෑසන අනුරාධපුර නගරයේ මහජන බැංකු ශාඛාව වෙත පැමිණ සිටියා. පැමිණ පිරිසකගෙන් කොටසකට වන්දි මුදල් හිමි වූ බව අප වාර්තා කරු පැවසුවා. කෙසේ නමුත් රුපියල් ලක්ෂ 6 ඉක්මවා වන්දි හිමි විය යුතු පිරිස් තමන්ට හිමි සම්පූර්ණ මුදල ඉල්ලීමත් සමග තරමක් නොසන්සුන් තත්වයක් හටගත්තා. දොලා දෙන්නෙක් ඉන්නේ දොලා දෙන්නම කැම්පස් දෙන්නම උගන්වන්න ඕනේ. මේ සත පහක් නෑ දැන් ඔක්කොම සල්ලි ටික මේකේ දාලායි මහ බැංකුවෙන් හැමතැනම දැන්නීම් දැන් මදාන්න සල්ලි කියලා. බොහොම අමාරුවෙන් මේ සල්ලි හොයාගත්තේ යාලින් එක සටන් කරලා මහ පොළොවත් එක පොර බදලා මහ පොළොවට දාඩිය මහන්සිය හෙලලා අපේ සල්ලි ලබා දෙන්න කියලා ඉල්ලසන නැත්තම් ඉතින් අපි දෙන්නා මහ ගිහින් මහ බැංකුව ළඟ වහ බෝතල් අරන් ගිලා බීලා මැරෙනවා ළමයි දෙන්නත් එක්ක. හලාවත මහජන බැංකු ශාඛාව වෙතද අද උදෑසන විශාල පිරිසක් පැමිණ සිටියා. අප වාර්තාකරු පැවසුවේ පැමිණි ඇතැම් පිරිස වෙත වන්දි මුදල් හිමිවුවද බැංකුව තොරතුරු එවා නොමැති බව මහජන බැංකු නිලධාරීන් පැවසීමත් සමග බොහෝ පිරිසකට වන්දි මුදල් හිමි නොවූ බවයි. මේක මම එකතු කරගත්තේ මාදල් ඇදලා තෙප්පන් වල බඩ කාලයි. අවුරු 30කට වැඩි මේක මම දාලා 6600ක් දැම්ම ඉස්සෙල්ලා. දුක්ඛිනාමයි මේක එකතු කරගත්තේ. මේකෙන් තමයි දැන් මම අවුරුදු 71ක්. මොකද මේකෙන් මම ජීවත් වෙන්නේ. කෙසේ වෙතත් බැංකු කළමනාකාරවරයා පැමිණ තැන්පතු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති තැන්පත් කරුවන්ට අද දිනය තුල වන්දි ලබා දීමට නොහැකි බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් ඇති වුණා. අපි කටයුතු කරන්නේ මේ මහත්තයා මහා බැංකුව දෙන උපදෙස් අනුවනේ. ඒකෝර අපිට උපදෙස් දෙවලා තියෙන්නේ එක එක ඉඩෙන්ටි කාඩ් එකක් ඇරෙද්දී එක බිරුව කාර්යයකට ගිරුවට මුදල් ගෙවන්න කැ අදට. ඉතින් සාක්ෂියන මේ අපිට ඇඬෙනවා ඇඬෙනවා කියලා කියන්නේ මේක මේ හදවත මම බොහොම දැඩි ලෙස මම කම්පාවටවත් කියලා හිතුවා. කියන්නේ මගේ දරුවා ඇවිල්ලා කිව්වා තාත්තේ ඔයා කල්පනා කරන්න එපා ඔයා කල්පනා කරුත් එහෙම ඔයා ලෙඩ වෙයි ඔයා ලෙඩ වුණොත් මට මේ ප්‍රශ්නයක් එනවා කියලා මම අවුරුදු 50න් මේ රස්සාවෙන් අයින් වෙලා මම හොයාගත්ත සල්ලි ටික මේකට දැම්මි. මහා බැංකුවේ බෝඩ් එකකින් පාලනය වෙන ආයතනයකට අපි සල්ලි දැම්මි. ඔබ දැක්කන් මෙතන ගහලා තිබ්බ කට අවුට් මොනවද කියලා. මහා බැංකුව සඳහන් කළේ නොගෙවූ තැන්පතු ශේෂයක් ඇතනම් ද ෆිනෑන්ස් ආයතනයේ වත්කම් ඇවර කිරීමෙන් පසුව එම මුදල් ලබා දෙන බවයි. ඒ අනුව ද ෆිනෑන්ස් ශාඛා පිහිටුවා තිබූ නගරවල ආසන්නතම මහජන බැංකු ශාඛා මගින් පළමු අදියරේ ගෙවීම් කටයුතු එක්ගිනුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පත්කරුවන් සඳහා අද වන්දි මුදල් ගෙවීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා. මහනුවර නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවටද අද දිනේ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඉන් බොහෝ දෙනෙකුට වන්දි මුදල් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එහිදී උණුසුම් තත්වයක් ඇති වුණා. අනතුරුව පොලිසිය තත්වය පාලනය කිරීමට කටයුතු කළා. මගේ මරණ කටයුතු ඉවර කිරීම සඳහා තමයි මේ සල්ලි තිබ්බේ. ඇයි ඒ සල්ලි ගන්න නැත්තේ 21 වෙනිදා දෙනවා කියපු ඉන්න තමයි මේ ආවේ. මගේ මිනි පෙට්ටිය ගන්න මේ